කායානු පස්සනාවේ හතරවන පබ්බය පටික්க்கෝල මනසිකාර පබ්බය. පනචපරම් භික්කවේ බික්කු இමවකායං උද්දං පාදතලා අදෝ කේස මත්த்தකා තචපරි අන්තං පූරං නානප්‍රකා රස්ස අසුචිනෝ පච්ච වෙක්කති. අත්ති මස්මිං කායේ කේසා ලෝமா නකා දන්තා තෝ මංසං නහාරු අ්ි අ්ටිමින්ජං වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තළුංගං පිත්තං සෙම්හං බ්බෝ ලෝහිතං සේදෝදෝ අස්සු වසා කලෝ සිංගානිිකා ලසිකා මුත්තාන්තිී මහනෙන නැවතනි මනසිකාර කමයක් කියනු ලැබේ යෝගීතෙමේ පාදතලයෙන් උඩ ඉසකේ මස්තකෙන් යට සමෙන් දවටී ඒ සම අවසන් කොට ඇති නොයෙක් අසුචයෙන් පිරුණු මේ ශරීරයම සහිනුවනින් බලයි කෙසේ දෙයත් මේ කයිහි කෙස් ලොම් නියපොතු දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකු ගඩු හර්දය මාන්සය අක්මාව දළඹූසිවිය බඩදිව පපු ගඩු අතුනු බහන් නොපැසුුණු ආහාර ආහාර මල මොලය පිත සෙම සැරව ලේ දහඩිය මේදතෙල කඳුලු වරුණු තල කෙල හොටු සඳමිදුළු මුත්‍ර යනමකී අපිරි සුදු කුණප වස්තුූහු මේ සරීරෙහි ඇත්තාාහුය. செய்யතාපි බික්කவேේ උබතෝමुखा මුතාලී පූරා නානා විහිතස්ස දഞස්ස செய்யතීදාං සාලීනං වීහිීනං, මුुදගානං, මාසානங තිලානං தඩුලානං தමේනං චකුමා පුරිසෝ முංචිත්වා පච්චවෙක්க்கය இමේ සාලී මේී මේ මුගගා මේමාසා ඉමේතිලා ඉමේ තණ්ඩුලාතිී ඒව මේවකෝ බික්කවේ බික්කු මමේවකායං උද්දං පාදතලා අදෝ කේස මත්තකා තචපරිියන්තම් පූරං නානප්පකා රස්ස අසුචිනෝ පච්ච වෙක්කති අත්ති මස්මිං කායේ කේසාෙයාල මුත්තන්ති මහන්නේි යම්සේ උඩේ අට දෙපසෙන්ම කට දෙක් ඇති මල්ලක්ක මහවීමත යනාදී නොයෙක් ධාන්‍ය වර්ගයන් ගෙන පුරුවවන ලද්දේ වෙද. ඒ දුටු ඇස්සති පුරුෂයෙක් ඒ මල්ල ලිහා මේ හැල්වීය මේ මාවීය මේ මා ඇටය මේ තලය මේ හාිය යනාදිය කියමෙන් සලකා බලන්නේ යම්සේද. මහනිණිය පරිද්දෙන්ම යෝගීත මේ පාදාන්තයෙන් උඩ හිසකේ මතුයෙන් යට සම කෙලවල කොට ඇති මේ ශරීරය කෙස් ලොම් නියපොතු දත් පෙයාල කෙළ හොටු සදමෙන්දුලු මුත්‍ර යන කුණපයන්ගෙන් පෙරී පවත්නයේ යැයි සිහිනුවනින් සලකා බලන්නේය ඉති අජ්ජත් අංවා කායේ කායානු පස්සී විහරති බහිද්ධවා කායේ කායානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධවා කායේ කායානු පස්සී විහරති සමුදය දම්මානු පස්සීවා කායස්මිං විහරති වයදම්මානු පසීවා කායස්මิින් විහරති සමුදේවයදම්මානු පස්සීවා කායස්මිං විහරති අත්තිකායෝතිවා පනස්ස සති පච්చු පට්ටිදා හෝති යාාවදේවඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහරති නචකංචි ලෝකෙ උපාදියති ඒවම්පිකෝ භික්කවේ විකු කායේ කායානු පස්සී විහරති මෙසේ තමාගේ කහිහෝ කෙස්ලොම් ආදී කුණු කොටස් මෙැනෙහි කරමින් खा අනුව බලන සුළුව වාසය කරයි අනුන්ගේ කයිහි හෝ කෙස් ආදී කුණු කොටස් මෙනහි කරමින් කය අනුව බලන සුළුව වාසය කරයි තමාගේ හු අනුන්ගේ කෙස් ආදී කුණු කොටස් මෙැනහි කරමින්ය අනුව බලන්න සුළුව වාසය කරයි කෙස්ලොම් ආදීයහි ඒ උපදවන ප්‍රත්්‍යහා ඉපදීම අනුව බලමින් වාසය කරයි කෙස්ලොම් මාදී කුණුකයි බිදයාම් නැතිවයාම් ප නැතිවීම අනුව බලමින් වාසය කරයි කෙස්ලොම් මාදී කුණුකයි පදවීමේ ප්‍රත්්‍යහා පදපදීමද නැතිවයාමේ ප්‍රත්හා නැතිවීමද අනුව බලමින් වාසය කරයි මෙහි කෙස් ලොම් ආදී කුණපකොටස් පමණක් ඇත. පුද්ගලය කෝ සත්වයෙක් නැතයැයි ඒ භාවනානු යෝගයා හට සිහිය එළඹ සිටියා වෙයි. ය පිළිවෙලින් ඥානය වැඩිදුණුවීම පිණිස වෙයි. පිළිවෙලින් සිහිය වැඩිදියුණුවීම පිණිසද වෙයි. වැඩිදියුණු වූසිහය හා ඥානය ඇති ඒ යෝගීතෙමේ තෘෂ්නා දෘෂ්ටි දෙකින් තොරවද වාසය කරයි. එහෙයින්, උපදමින් නැසමින් පවත්නා කෙස් ලොම් ආදී උපාධන ස්කන්ධ සංख්‍යාත සංස්කාර ලෝකෙහි කෙස් ලොම් ආදී කිසිවක් මමය මාගේයයි කියා තන්හා දිට්ටි දෙකින් තதிින් அල්ලා නොගනිී මහනෙන භාවනාන යෝගී थෙමේ මෙසේදෙස් ලො ආදී කුණුකය අනුව බලමින් වාසය කරයි එහි විස්තරය සමුදය දම්මානු පස්සී, වයදම්මානු පස්සී, අනිස්සතෝ, නචකිංචි ලෝකයේ උපාදියති. යන මෙකී වචනවලින් පැහැදිලි වන්නේ පටික්කොල මනසිකාර පබ්බෙහිදී ද විදර්ශනාවම මූලික කොටගෙන වදාළ බවය. කුමක් නිසාදයක්ත් තනිකරම සමතයෙන් කය පිළිබඳ ඇතිවීම හා නැතිවීමද නොදත හැකිය කය මමය මාගේ යයි කියයා තදින් අල්ලා තන්හා දිිට්ටියයාදී කෙලසුන් දුරු කළනු හැකිය. විදර්ශනා භාවනාවෙන්ම කය ඇතිවීම හා නැතිවීමත් දත හැකි වෙයි. තන්හා දිට්ටි කෙලසුන් කෙරෙන්ද දුරු විය හැකිවෙයි. එහන් පටික්කුවල මනසිකාර පබ්බේහිදී ද විදර්ශනාව ඇතිවිය හැකි බව සැලකිය යුතුය. කුමක් හෙයින් දෙයත් கிෙஸ் ලොம் ආදී වශයෙන් මැනෙහි කරන කල්හි සිත එකங்கවන சමාதிිය ඇතිවියහැக்கிய. සමාதிිය වනාහි උපචාර සමාதிී பර්පනා சமாதி වශයෙන් දෙවදரும்වෙ. එහි උපචාර සමාதிිය நாම් ධ්‍යயானන සිත ඇතිවීමට පෙර ප්‍රතජනයාටහෝ සෙක්க்க පුද්ගලයාටනම් ஞාන සම්ප්‍රුපත කාமாාවච्ර කුසால் සිத்திහි எෙதෙන கணிக்க, சித்தக்காගතා චாய்ත சிக்கயாයි. அර්පனாசமாதினம் பிர්‍රதமதி්‍යானியහා සම්ප්‍රයुक्த்தவ வன ඒகாக்கතා சතசிக்கயாයි. පடிக்கூலாரම්மனතා சண்ட சோதாய நதியா அறிරිத்தபலேන நாவா වய விதக்கபலேன தத்த சித்தங පවத்தீத்தி அசுபகாமட்டானே அவி தக்காஜானங அசම්භවத்தோ පටම ජානානි උත්තං ටීකාවෙහි කී බැවින් කෙස්ලොම් සෙම් හොටු මළමුත්‍රආදී පිළිකුල් කුණප කොටස් වූ බැවින් ගංගාවෙහි සැඩදිය පහරින් පහලට පාවී යන පාරුවක් ්‍රිටේ බලයෙන් නවත්වා ගන්නාක්මෙන් පිළිකුල් කුණප අරමුණෙහි සිත නවත්වා ගතහැකි වන්නේ විධර්ග චෛතසි केයේ බලයනි නිසා මේ පිළිකුල් අරමුණෙහි ප්‍රථම ධ්‍යානයම මිස විතර්ක රහිත අනික් ධ්‍යානයක් නොල නෝපදින්නේය. ධ්‍යානරහිතව රහත්වන ඇතැම් සුක්ख විපස්ස කරහතන් වහන්සේලාද මේ පිළිකුල් අරමුණ මෙනෙහි කර ප්‍රථම ධ්‍යානය ලබාගනිති. මෙසි උපචාර අර්පනා වශයෙන් ලබාගත් ධ්‍යාන ඇති ඒ යෝගී පුද්ගලයා විසින් නැවත ඒ ධ්‍යාන සිතහා එයට අරමුණු වූ කෙස් ලොම් ආදී නාමරෝප ධර්මයන් මෙනිිහි කරන කල්හි ඔහුටේ නාමරෝපයන්ගේ ඉපදීමහා නැතිවයාමද ප්‍රකටව දතහැකි වන්නේය. මෙසේ මෙිනිහි කරමින් ඒ අරමුණේ තතු දැනගන්නා වාරයක් පාසා ඒ කෙස් ලොම් ආදිය සහ ධ්‍යානචිත්්‍යය පිළිබඳ තන්හා දිිට්ටි දෙකදුරුව යන්නේය නහි කිරීමක් පාසා ධ්‍යානචිත්තය හා කෙස් ලොම් ආදිය පිළිබඳ ඇතිවීමහා නැතිවීමත් ඔවුන්ගේ ප්‍රත්්‍ය දැක ගැනීමත් සමෝදය දම්මානු පස්සී යැයි කියනලදී. සෙස්සය පෙරකී සේමය මෙහිදී තන්හා දිිට්ටිවලින් තොර වූ විදර්ශනාව දියුණුුවන බව සැලකේ යුතුය. පටික්කුවල මනසිකාර පබ්බය නිමි කායානු පස්සනාවේ ධාතු මනසිකාර පබ්බය. පන්ච පරං භික්කවේ බික්කූ ඉම මේේව කායං, යතා ට්ටිතං, යතා පනීතං ධාතු සෝ පච්ච වෙක්කති අත්ති ඉමස්මිින් කායේ පටවිධාතු, ආපෝධාතු, තේචෝධාතු වායෝධාතුති සතාපි භික්කවේ දක්කෝ ගෝගාතකෝවා ගෝගාතකන්තේ වාසීවා ගාවිං විදිත්වා චාතුම් මහා පතේ කිලසෝ විභජිත්වා නිසිනෝ අස්ස ඒව මේවකෝ භික්කවේ බික්කු ඉමමේවකායන් යතාා ටිතන් යතා පණීතන් පනිහිතන් ධාතුසෝ පච්ච වෙක්කති අති මස්මිං කායේ පටවීධාතු, ආපෝධාතු තේචෝධාතු වායෝධතුති කෙටි අදහස මහනෙන නවතද අනෙක් භාවනා මනසිකාරයක් කියනු ලැබේ. යෝගී තෙමේ තමාගේම මේ රූප කයම සතර ඉරිය් වතුරින් යම් ඉරියවවකින් සිටියේ වෙයිද යම් ඉරියවවකින් පිහිටුවන ලද්දේ වෙයිද සත්වේක් පුද්ගලයක් නොවන ධාතු ස්වභාවයාගේ වශයෙන් නුවනින් සලකා බලන්නේය. මේ කයිහි තද ගොරෝසු ගතිය වූ පටවිධාතුවද වැගරෙන හෝ බැඳන ගතිය වූ ආපෝධාතුවද උණුසුම් හෝ සිසිල් ගතිය වූ වායෝධාතුවද යන මේ හතර වහා ධාතු ස්වභාවයෝම ඇත්තාාහුයැයි සලකා බලන්නේය. මහනෙන යම් මේ යම් සේ ගවගාතකයෙක් හෝ ඔහුගේ අතවැසියෙක්කෝ වෙළදාම පිණිස ගවයකු මරා ඒ ගවමස් කොටස් කොටස් වශයෙන් බෙදා අතර මහා හන්දිියක හුන්නේ වෙයිද. මහනනි එවිට මස් කොටස් මිස ගවයකු දකින්නට නොලැබෙන්න්නාක් මෙන් යෝගීත මේ තමාගේ මේ කයම පවතින්නේ යම් සේද පිහිටාසිටින්නේ යම්සේද. එසේම සත්වයෙක් නොවන පුද්ගලෙක් නොවන ධාතු ස්වභාවයාගේ වශයෙන් නුවනෙන් සලකා බලන්නේය. කෙසේද. මේ කයෙහි තදහෝ මොලොක් වූ පටවිධාතුවය බැදෙන හෝ වැගිරෙන ආපෝධාතුවය උණුසුම්හෝ සිසිල් වූ තේජෝධාතුවය කුල් දෙන හෝ පුම්බවන වායෝධාතුවය. යන මේ සත්‍රමහාභූත ධාතු මාත්‍රයක්ම ඇතැයි බලන්නේය. එහි විස්තරය. කේස කොට්ටාසහි සිට මුත්‍ර කෝාසය දක්වා පැවති දෙතිස් කුණප කොට සතුරෙන් කෙස් ආදී කොට ඇති හිස්මොල අවසන් කොට ඇති කුණප විශසක් පටවිධාතු නම් වෙයි මේ කොටස් විස්ස තදගතිය මොලොග ගතිය හැපෙන ගතිය ඇත්තේ ඇයි ද දතහැකියය. මෙසේ දතහැකි නිසා එය පරමාර්ථ පටවිධාතුවය. මෙහි තදගතිය නම් උත්සන්න වූ පටධොගතිය නම් මන්ද වූ පටවිධාතුවය. පිත ආදී මුත්‍ර අවසන් කොට ඇති කුණප කොටස් දොළහ ආපෝධාතුවය මෙහි කොටස් ද්‍යාර්ගතිය වැගරණ ගතිය දූවිලිකුඩු හා එකට බැඳන ගතිය ඇත්තේ ඇැයි දතහැකය මෙසේ දතහැකි නිසා පරමාර්ථ ආපසේ දතහැකි නිසා එය පරමාර්ථ ආපෝධාතුවය මෙහි බැඳීම් ගතිය නම් මන්ද වූ ආපෝධාතුුවය වැගරීම් ගතිය නම් උත්සන්න වූ ආපෝධාතුවය සන්තාපය ජීවර, ජීරණය, දාහය පාචකය යැයි තේජෝධාතුව සිව්වදෑරු වෙයි. කයිහි පවත්නා මේ තේජෝධාතුව උනුසුම් ගතය සිසිල් ගතිය දැවෙන ගතිය තැවෙන ගතිය පැසවෙන ගතිය ඇත්තේ යැයි දතහැකය. මෙසේ දැනගත හැකි නිසා එය පරමාර්ථ තේජෝධාතුවය මෙහි සන්තාප තේජෝධාතෝ යනු දැඩිසේ තවන ගින්නය. මෙය වනාහි ප්‍රකෘති යඋණුසුමට වඩා දස තිවුණු වූ ගිනි විශේෂයකි. මාන්දම් වන ග්‍රහණ වන සංනිපාත වන මුර වන ඇඟ දැවිල්ල ඇස්තැවිල්ල බඩ දැවිල්ල දෙයත්ල එකට ගැටීමෙන් හටගන්නා උෂ්ණය. හිෙරුඇසින් හටගන්නා උෂ්ණය ගින්නෙන් හටගන්නා උෂ්ණය වැඩිහිටියන් කෙරහි වරදවා හැසරේමෙන් හටගන්නා හුෂ්ණය. යන මේයාදී වශයෙන් හටගන්නා උණුසුම් ගදි සියල්ල සන්තාප තේජෝධාතුව යැයි කියනු ලැබේ. ජීරණ තේජෝධාතු යනු සරීරය දිරවන ගින්නය. ශරීරයේ පවත්නා සියලුම උණුසුම් ගතිහා සිසිල් ගතිද. සිසිල් ගති පවා නොදන්න තරම් ඉතා සියුම් ආකාරයෙන් දවන්න වූ සීත ෝෂ්ණ ගතිද යන මේ ගති සියල්ලටම ඒ ගින්නෙන් ඇවිලගන්නා ලද පටවි ආපෝ ධාතු දෙවර්ගය සත්වයා ලදරු කල පටන් දිනෙන්දින සත්වයා වෙනස් කරමින් මුහුකරවා දිරවා හරින ජීරණ ශක්ති ඇතිහෙයින් ජීරණ තේජෝධාතුව යැයි කියනු ලැබේ. දාහ තේජෝධාතු යනු සත්ව ශරීරය දවන ගින්නය. මේ සන්තාාව ගින්නට වඩා දියුණු තියුණුව ඔබ මොබ හැසිරේමෙන් පෙරලමින් කෙදිරී ඇතිකරවන තරම් දවන ගින්නය. මරණාසන්න වන තරම් දවන ගින්නය එසේම ශරීරයේ ප්‍රකෘති සීතලට වඩා දියුණු තියියුණුව අතපයි හිරිවටන තරම් සීත උපදවා දවන ගින්නය හිරිවාත සන්නි රෝගාදිය ඇතිවන තරම් දවන ගින්නය සීත ඉර්තුවයෙහි ස්නානය කළ කල්හි සීත උපදවා දවන ගින්නය පවන් සැලීම් ආදියෙන් සීත උපදවා දවන ගින්නය. ද්වේශය නිසා සකළ ශරීරේ දවන ගින්නය මෙකී ගිනි සියල්ලම දාහ තේජෝධාතු නම්වෙයි. පාචක තේජෝධාතු යනු ආහාර පැසවන ගින්නය. මේ වනාහි සාමාන්‍යයෙන් උගුරු ආවාටේහි පටන් ගුදමාර්ගය දක්වා බඩවැල් කුහරේහිද ආමාසයයි කියනලද ආහාර බොක්කෙහිද. අධික වශයෙන් පවතුමින් කනබොන ආහාර පැසවන්නා වූද බඩවැල හා එහි ඇතුළුවන ආහාර ද්‍රවියන් නිතර දවන්නා වූ උෂ්ණගින්නකි කුසගත ගින්නක් බැවින් වයට බඩගින්න යයි කියාද චට්ට රාගග්නිය යයි කියයාද විවහාර කරති මෙහි උණුසුම් ගතිය නම් උත්සන්න වූ තේජෝධාතුවය සිසිල් ගතිය නම් මන්ද වූ තේජෝධාතුවය උද්දංගමවාතය, අදෝගමවාතය, කුච්චිස වාතය, කොට්ටාස වාතය අංග මංග අනුසාරී වාතය අස්සාස පස්සාස වාතය යැයි කියා ශරී පවත්නාවාත කොටස් හයකි මේ වාය කොටස්හි ශරීරයට රුකුල්දීමය, ශරීරයට නැගිටවීමය, හස්කිරීමය පහත්කිරීමය, සැලීමය, ඇදගැනීමය සල්ලු කිරීමේ යන මේ ගති පැවතුම් ඇත්තේ යැයි දතහැකිය. මෙසේ දැනගත හැකි නිසා එය පරමාර්ථ වායෝධාතුවය. එහි උද්ධංගම වාතය නම් කුක්ෂයෙන් පටන්ගෙන උඩට නැගී ඉහලට යට සිදුරුවලින් නික්මෙන වාතයයි. අදෝගම වාතය නම් කුක්ෂවිෂයෙන් පටන්ගෙන පහළට බැසයට පහළට බැස යට සිදුරුුවලින් නික්මෙන වාතයයි කුච්චිස වාතය නම් බඩවලෙන් පිටත හරද කුහර කුක්ෂි කුහර දෙගෙහි පවත්නා වාතයයි කොට්hාසවාතය නම් බඩවල ඇතුළේ පවත්නා වාතයයි අංගමංගානුසාරී වාතය නම් අතපයාදී ඒ ඒ කායාංගයන් අනුව ගමන් කරන වාතයයි අස්සාස පස්සාස වාතය නම් ඉහෙළ පහල හෙළෙන නාසිකාවාතයයි. මෙහි රුකුල් දීම් ගතියනම් මද වූ වායෝධාතුවය. සැලීම් ගතියනම් උත්සන්න වූ වායෝධාතුවය මෙහි දී විදර්ශනාව සිදුවන ආකාරයනම් කේස කොට්ටාසෙහි පටන් ආශවාස ප්‍රශ්වාසය දක්වා පවත්නා කොටස් හතලිස් දෙක මෙනිහි කරමින් උපචාර අර්පනා ධ්‍යාන සමාධි ලබාගත් සමතයානික පුද්ගලයා හට වනාහි නැවත ඒ සමාධී චිත්තහා සමග කෙස් ලොම් ආදීන්ගේ ඉපදීම හා නැතිවීම මෙනෙහි කිරීමෙන්. උද අබ්බේ ඥානය ආදී විදර්ශනා ඥාන පරම්පරාව පහළවන්නේය. මේ වනාහි ධාතු මනසිකාරයෙන් සමතයානිකයා හට විදර්ශනාව උපදිනා ආකාරයයි. විදර්ශනා යානිිකයා හට වූ කලි සරීර්ය තුළ ප්‍රකටව ගැටෙන ස්ථානයන්හි සිහිනුවන යොදවා සලකා බැලුවහොත් පටවි ආදී ධාතු හතර ලක්ෂණ රස්ස ආදී වශයෙන් පිරිසිඳ නුවනැසින් දැකගැනීමෙන් ගැටීමද එය අරමුණු කරන සිතද ඒ හතරමහා භූතධාතුූන්ගේ ඇතිවීම හා නැතිවීමද ප්‍රකටව දැනගැනීමෙන් හුදැබ්බය ආදී විදර්ශනා ඥාන පරම්පරාව පහළ කර ගත හැකි වන්නේය. මේ කියන ලද්දේ ධාතු මනසිකාරයෙන් විපස්සනා යානික පුද්ගලයා හට විදර්ශනා උපදින ආකාරයයි. ඒ මිනිසුකුගේ මධ්‍යම ප්‍රමාණශරීරයක් පරීක්ෂා කර බැලුවොහොත් ඒ පරමාණු තරම් සියුම් රජස් කුඩුයැයි කියන ලද පටවිධාතු ද්‍රෝණයක් පමණ ඇත එය එයින් භාගයක් පමණ ආපෝධාතුවෙන් පිඩු කරන ලදුව තේජෝධාතුයෙන් කුණු නොවන ලෙස ආරක්ෂා කරන ලදුව වායෝධාතුවෙන් එය නොවිසිරණ ලෙස එකට සම්බන්ධව පවත්නා නිසා මේ සත්ව එක්කය,මස්ත්‍රියක්කය මේ පුරුෂය එක්කය ගහක්්‍ය මේ ගලක්්‍ය යනාදී රු සටහන් වශයෙන් පවත්නේය පරමාණුව ඉතා කුඩා ද්‍රවියකි එය මිනිසුරුගේ මස් ඇසට නොපෙන්න තරම් ඉතාසියු වස්තුවකි එය පෙනෙන්නේ දිවැසට පමණය එවැනි කොටස් තිස්හයක් අනුරේණුවකි අනුරේණු සතිසක් තජ්ජාරි රේනුවකි තජ්ාරි රේනු සතිසක් එනම් තිස්හයක් රතරේනුවකි රතරේනු තිස්හයක් ඌකාවකි ඌකාහතක් එක් ලික්කාවකි ලික්කාහතක් කුඩා මෑ ඇටයක් පමණය. මෑ ඇට හතක් එක් අගලකි. ද්‍රෝණයනු සොලොස් නැලියකි. කාෂ්ඨ මක සර්පයා ති මुක सර්පයා අग्්නි මुක सර්පයා शाස්ත්‍ර මुක सර්පයා යැයි විශගෝර සර්පයෝ හත්‍ර දෙනෙක් වෙති ඔවුන් විසින් දෂ්ට කර තැනැත්තා එක නිෙහිම මැරී යන්නාක් මෙන් මේ ශරීරය පවත්ना පටවි ආපෝ තේජෝවායෝ දාතෝන්ගේෙන් යමක් කුපිත වුවහොත් එකනහිම මරණය සිදවෙයි පත්තද්දෝ භවතිීකායෝ දට්ठෝ කට්ට මුखේනවා පටවිධාතුපකෝපේන හෝති කට්ට මුखේව සෝ. කාෂ්ටමක සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය තදවී දරදඩුුවන්නාක් මෙන් මේ මේ ශරීරයේ පවත්නා පටවිධාතුව කෝපවීමෙන් ක්‍ර විසඇති කාෂ්ටමක සර්පයාගේ මොකයට පිවිසියෙකුගේ ශරීරය සේ දරදඩුුවී මරුමෝට පත් වන්නේය. පූතිකෝ භවතිකායෝ දට්ठෝ පූති මුකේනවා ආපෝධාතු කෝපේන හෝති පූති මුකේවසෝ. පූති මක සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ සරීරය කුණු වී යන්නාක්මෙන් ශරීරයේ පවත්නා ආපෝධාතුව කෝපවීමෙන් පූතිමක සර්පයාගේ මුක්කයට පිවිසියකුගේ ශරීරය සේ කුණ වී පැසවා මර්මෝට පත්වන්නේය. සන්තත්වෝ භවතිීකායෝ දට්ටෝ අග්ගි මුකේනවා තේජෝධාතුප්පකෝපේන හෝ අගි මුකේවසෝ අග්නිි මක සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය සරවා ප්‍රකාරයෙන් ගින්නෙන් දැවන්නාසේ දැවෙන්න්නාක් මෙන්, තැවෙන්නාක්මෙන් මේ සරිරයේ පාත්නා තේජෝධාතුව කොපිතවීමෙන් දරුණු විස ඇති අග්නිමුක සර්පයාගේ මොකයට පිවිසයෙකුගේ සරීරය එසේ. දැවිදැවී මරමෝට පත්වන්නේය. සංචින්නෝ භවතිීකායෝ දට්ठෝ සත්හ මුකේනවා වායෝධාතුප්ප කෝපේන හෝති සත්හ මුකේව සෝ. ශස්ත්‍රමක සර්පයා විසින් දෂ්ට කළ තැනැත්තාගේ ශරීරය උපසේන මහස්වාමීන් වහන්සේගේ ශරීරය, ආත්පසින් හුණු විසි වුණ මෙ මේ ශරීරය පවත්නා වායෝධාතුව කෝපවීමෙන් දරුණු විස ඇති සස්ත්‍රමක සර්පයාගේ මකයට පිවිසයකුගේ ශරීරය සේ හැඩීබිඳී සුනු විසුණු වී ගොස් මරුමෝට පත්වන්නේ යයිද කියහ. ධාතු මනසිකාර පබ්බය නිමි. කායානු පස්සනා සීවතික පබ්බයේ පළමු සීවතිකය පුන්ච පරං භික්කවේ බික්කු සතාපි පස්සය සරීරං සීවතිකාය චඩ්ඩිතං ඒකා හමතංවා දීහමතංවා තිීහමතංවා උද්දු මාතකන් මිනිීලකං විපුබ්බකජාතන් සෝ ඉම මේව කායන් උපසංහරති අයම්පිකෝ කායෝ ඒවන් දම්මූ ඒවන් භාවිී ඒතන් අනතිීතෝති ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සේ විහරති පෙයාලම් නචකංචි ලෝකයේ උපාදියති වාම්පිකෝ බික්හවේ බික්හු කායේ කායානු පස්සී විහරති. කෙටි අදහස මහනනි නැවතද සම්පජාන්‍ය පබ්යට අනතුරුව අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ කෙසේ දෙයත් යෝගී තෙමේ අමු සොහොනෙහි දමනල අද්දාා වූ, මැරී එක් දවසක් ගියා වූ හෝ මැරී දවස් දෙකක් ගියා වූ හෝ, තුන් දවසක් ගියා වූ හෝ මරණෙන් පසු ශරීරය කුණුුවීම නිසා වාතවේගයෙන් පුම්බවා රබර් කොට්ටයක් මෙෙන් පිළකුල් ආකාරයෙන් ඉදිමනා වූ ජීවත්ව සිටියදී පැවති ප්‍රකෘති වර්ණය වෙනස්ව බොහෝසෙන් නිල්වූ වැගිරෙන සැරව ඇති සැරවෙන් යුක්ත වූ පිළිුල් මලසිරුරක් දකින්නාක් මෙන් ඒ යෝගීතෙම තමාගේ කයද ඒ හා සසදා සලකාබලන්නේය. මෙසේම මාගේ මේ කයද මෙබොඳ ස්වභාව ඇත්තේය. මෙසේ ඉදිමීම් ආදී ස්වභාවයට පැමිණෙන සුළුය. මේ මලසිරුරමෙන් මාගේ මේ කයද ඒ කාන්තෙන් ඉදිමීම් ුවම් ස්වභාව නොයෙක්ම සිටියේය කියා මේ කයද ඒ නුත සරීරයාගේ ස්වභාවේහිලා සසදා බලන්නේය. ඉති අජ්ජත්තංවා කායේ යනාදී කොටස ඉරයාපත පබ්බෙහි ක සේමයි. එහි විස්තර මේ සීවතික කාණ්ඩේදී සමුදය දම්මානු පස්සී යනාදී වශයෙන් විදර්ශනාව ඇතිවන ආකාරය දැක්වූහ මහාසීව ස්වාමීන් වහන්සේ විසින්ද මෙය විදර්ශනාව පිළිබඳ ආදීනවානු පස්සනාවයැයි කියනලාදී ඒ නිසා සීවතික භාවනාවෙන් විදර්ශනාව ඇතිවන හැටි මෙසේ මතු දැක්වෙන ආකාරයෙන් සැලකිය යුතුය සදරෙහි පවත්නා නාමරූප ධර්මයන් නොකඩවා මෙනිහි කරන යෝගී පුද්ගලයා හට එසේ මෙනිහි කරද්දී තමාගේ රූපකය ඉදිමෙන් ඉදිමෙමින් පිළකුල් මලකුණකා සමාන ය යනාදී වශයෙන් පවත්නා බව වැටහි එන්නේය. සාමාන්‍ය වශයෙන් කය මෙිහි කිරීමෙනුත් ඇතමෙක් හට මෙසේ වටහා ගතහැකි වෙයි එකල්හි ඒ යෝගයා හට වැටහෙන ඒ සොකීය රූප කයම දකිනවා දකිනවා යනාදී වශයෙන් මෙනෙහි කිරීමේදී කයතුළ ප්‍රකටව එන බංගය එනම් නැතිව යනගතිය ප්‍රකටව පෙනෙයි මෙසේ නුවනෙන් දැකීම ොහෝ දැනගැනීමම විදර්ශනායයි කියනලදී යසමයි මෙසේ මෙිහි කිරීමේදී රූපකය ඉදිමෙන පිළිකුල් මලකුණහා සමානව වැටහි එන සටහන් අරමුණ වඩාහි ඇත්ත වශයෙන් ඇත්තිව නැතිවන පරමාර්ත රූපයක් නොමුුවද. නාම ප්‍රඥපති, ආකාස ප්‍රඥපති, ආදිය මෙෙන් ආශ්්‍රිත රූපද්‍රවයෙන් තොරව නොපවතින්නේමය. හි කරන යෝගාවචරයා හට වූ කලි ඒකාන්තෙන් ඇතිවන ආකාරයෙන්ද වැටහෙන්නේය ඒහැර ඒ රු සටහන දැනගන්නා මනෝවි්ඥානය ඒකාන්ත පරමාර්ථ ධර්මයක්මය. යෝගී පුද්ගලයා හට ඒ චිත්තේද ඇතිව නැතිවන බව වැටහන්නේමය. එහියි ඥානයහි ප්‍රකටවන ඒ රු සටහන සමග විඤ්ඥානයාගේ ඇතිවීම හා නැතිවීම නුවනින් දැනගැනීමම මේ සීවතික පබ්බේ, සමුදය දම්මානු පස්සනා වයිදම්මානු පස්සනා නම්වන බව සැලකිය යුතුය. පළමු සීවතිකය නිමි කායනු පස්සනා සීවතික පබ්බයේ දෙවැනි සීවතිකය. පුනච පරං භික්කවේ භික්කූ සතාපි පස්සේය சරීරං සීවතිකාය චද්ඩිතං කාකේහිවා කජ්ජமானනං குුලலேේහිවා කජ්ජமானங ගි්ජේහිවා කජ්ජமானනං සුනකේහිවා කජ්ජமானනං සිගාලේහිවා කජ්ජமானං විවිදේහිවා පානකජාතාහි කජ්ජமானங සෝඉමමේවකායං උපසංහරති අයම්පිකෝකායෝ ඒවන් දම්මෝ ඒවං භාවිී අනති තෝතිී ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සී විහරති. පෙයාලං නච්චකින්චි ලෝකේ උපාදියති ඒවම්පිකෝ බික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති කෙටි අදහස මහනිනි නැවතධනික් සීවතික භාවනා ක්‍රමයක් කියනු ලැබේ එනම් යෝගී තෙමේ අමුසොහොනෙ දමන ලද්දා වූ කෞඩන් විසින් කනුලබන්නා වූ හෝ කුස්සන් විසින් කනුලබන්නා වූ හෝ ගිජු ලිහිනිියන් විසින් කනුලබන්නා වූහෝ සුනකයන් විසින් කනුලබන්නා වූ හෝ සිවලුන් විසින් කනුලබන්නා වූ හෝ අනේක ප්‍රකාර සතුන් විසින් කනුලබන්නා වූ හෝ මුෘත ශරීරයක් දකිින් නාක්මෙන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කයද එ සසදා බලන්නේය මෙසේම මාගේ මේ කයද මේ මලසිරුරමෙන් නානා ප්‍රකාර සතුන් විසින් කනුලබන ස්වභාව ඇත්තේය මෙසේ වන මේ ස්වභාවය ඇත්තේය මෙසේ වන මේ ස්වභාවය නොයක්මනලද්දේය කියා මේ කයද ඒ මුෘතසරීරයාගේ ස්වභාවේහිලා සසදා බලන්නේය රි කොටස ඉරාපත පබ්බෙහි මෙනි දෙවන සීවතිකය නිමි කායනු පස්සනා සීවතික පබ්බෙහි තුන්වන සීවතිකය පුනච පරම් භික්කවේ බික්කූ සයතාපි පස්සේය සරීරං, සීවතිකාය චඩ්ඩිතං අට්ටික සංකලිකාං සමංස ලෝහිතං නහාරු සම්බන්ධං සෝඉම්ම මේවකායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවන් දම්මෝ ඒවං භාාවී ඒතං අනති තෝති ඉති අජ්ජත්තන්වා කායේ කායානු පස්සී විහරති පෙයාලං නච්චකිංචි ලෝකයේ උපාධියති ඒවම්පිකෝ බික්හවේ බික්කු කායේ කායානු පස්සී විහරති මහනනි නැවතද අනික්ෂීවතික භාවනා ක්‍රමයක් කියනු ලැබේ එනම්, යෝගී තෙමේ අනුසුම අමු සොහොනෙහි දමන ලද ලේ මස් සහිත නහරවැැල්වලින් බැඳුනු ඇට සැකිලි මලසිරුරක් දකිින් නාක්මේන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කයද එය හා සසඳා බලයි කෙසේ දෙත් මෙසීම මාගේ කයද නහරවැල්වලින් බැඳී ේමස් සහිත ඇට සැකිලි බවට පත්මන සුළුය ඇට සැකිලි බව නොයෙක්මෝන ලද්දේය යයි කියාය. මේ අයද ඒ ඇටසැකෙල්ලි මලසිරුර ස්වභාවේහිලා සසඳා බලයි. සෙස්ස පෙරකී සේමය. කායරු පස්සනා සීවතික පබ්බෙහි හතරවන සීවතිකය. පුනච පරම් භික්කවේ බික්කු සයතාපි පස්සේය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටික සංක ලිකං. නිමංස ලෝහිත මක්කිත්තං නහාරු සම්බන්ඳං සෝඉම මේවකායං උපසංහරති අයම්පිකෝකායෝ ඒවන් දම්මෝ ඒවම්භාාවී ඒතං අනතිීතෝති ඉතිජ්ජත්තංවා කායේෙයාළ ඒවම්පිකු බික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති මහනනි නැවතද අනික් සීවතික භාවනා ක්‍රමයක් කියනු ලැබේ ඒ මෙසේය යෝගීතෙමේ අමුසොහොනෙහි දමනලද නහරවැල්වලින් බැඳුුණු මස් නැති ලයින් වැකුණු ඇටසැකිල්ලි මලසිරුරක් දකින්නාක්මන් ඒ යෝගී තෙමේ තමාගේ රූප කයද එය හා සසඳා බලන්නේය කෙසේ දෙයක්ත් මෙසේම මාගේ මේ කයද නහරවැලින් බැඳී මස්නැති ලේවැකුණු ඇටසැකෙලි බව නොයික් පවන ලද්දේය එසේ කියයා මේ කයද ඒ ඇටසැකෙලි මලසිරුර ස්වභාවේහිලා සසදා බලයි සෙස පෙරක පෙරී සේමය. කායනු පස්සනා සීවතික පබ්බේහි පස්වැනි සීවතිකය 」。ුණච පරං ික්खවේ बික්ු செய்யතාපි පස්සය සරීරං සීවති කාය චඩ්ඩි த අට්ठික සංකලිකාං අපගත මංසං ලෝහිතං නහාරු සම්බන්ध සෝइමව කායං පටි සංහරतीිම්පිखෝ කායෝ ඒ1න් දම්मෝ ඒ1න් භාවිී ඒතං අනතිතෝති இது අජංවා කායේ කායානු පස්සී විහරती පෙයාලා නචකිංචි ලෝකේ උපාදියති ඒවාම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති. මහනිනි නැවතද අනික් සීවතික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසේය යෝගීතෙමේ අමු සොහොනෙහි දමන ලද නහරවැලින් බැදනු මස්ලේ නැති ඇට සැකිල්ලාක් දකින්නාක් මෙෙන් යෝගී තෙමේ තමාගේ රූප කයද එහා සසදා බලන්නේය කෙසේ දෙයක් මෙසේම මාගේ මේ කයද නහර වැලින් බැඳනු මස්ලේ නැති ඇටසැකිල්ලක් වන බව නොයක්මවන ලද්දේය යැයි කියා? මේයද මස්ලේ නැති ඇටසැකිල්ලි මලසිරුරේ ස්වභාවේ හිලා සසනා බලයි සෙස්ස පෙර කී සේමය යනු පස්සනා සීවතික පබ්බෙහි සවැනි සීවතිකය. පුනච පරං භික්කවේ බික්හු සයතාපි පස්සේය සරීරං සීවතිිකාය චඩ්ඩිතං අට්ටිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු නික්කිත්තානි අේන හත්තට්ටිකං, අේන පාදට්ටිකං, අේන චංගට්ටිකං, අේන ඌරට්ටිකං අේන කට්ටිකං අේන පිට්ටි කන්්ටකං අ්්‍යේන සීස කටාහං සෝඉම මේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවන් දම්මෝ ඒවන් භාවිී ඒතං අනතිී තෝති ඉති අ්ජත්තංවා කායේ කායානු පස්සී විහරති පෙයාලං ඒවම්පිකෝ භික්කවේ බික්හු කායේ කායානු පස්සී විහරති මහණෙන නැවතද අනික් සීවතික භාවනා ක්‍රමයක් කියනු ලැබේ ඒ මෙසේයයි යෝගීතෙ මේ අමුසෝහනී දමනලද පහවූ නහර බැඳූ මැති දිසා අන්ුදිසාාවන්හි විසිරණු ඇට ඇති මලසිරුලක් දකි කෙසේ දෙයක්ත් එහි අත් ඇට අන්තැනකය පා ඇට අන්තැනකය කෙන්ඩා ඇට අන්තැනකය කලවා ඇට අන්තැනකය තුනටි ඇට අන්තැනකය පිට කටු අන් තැනකය හිස්කබල අන්තැනකය යන මේ වශයෙන්. ඒ යෝගී තෙමේ තමාගේ රූපකයද ඒ ඇට කටුහා සසදා බලයි. සෙ ප පෙරකී සේමය. කායනු පස්සනා සීවතික පබ්බෙහි හත්වැනි සීවතිකය. පුනචපරම් භික්කවේ බික්කු සතාපි පස්සය සරීරං, සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි සේතානි සංකවන්න පටි ාගානි සෝඉමමේවකායන් උපසංහරති අයම්පිකෝ කායෝ ඒවන් දම්මෝ ඒවං භාාවී ඒතං අනතිී තෝති ඉදි අජ්ජත්තංවා කායේ කායානු පස්සී විහරති පෙයාලං නච්චකින්චි ලෝකේ උපාධියති ඒවම්පිකු බික්හවේ බික්කූ කායේ කායානු පස්සී විහරති මහනෙනි නැවතද අනෙක් සීවතික භාවනා ක්‍රමයක් කියනු ලවේ. එය මෙසේ එය. යෝගීතෙමේ අමුසොහොනෙහි දමනලද හක්ගෙඩියකට බඳු සුදු පැහයෙන් යුත් ඇට ඇති මලසිරුරක් දකිඩ්නාක් මෙන් ඒ යෝගීතෙමේ තමාගේ රූප කයද එය හා සසදා බලන්නේය කෙසේ දෙයක්ත් මේ මාගේ කයද සුදු හක්ගෙඩියකට ආට වැනි සුදුපාට ඇති ස්වභාව ඇත්තේය මෙසේ වන සුළුය මෙසේ වීම නොයික්මවන ලද්දේවේය යැයිමැෙනහි කරන්නේය සෙස්ස පෙරකී සේමය කායනු පස්සනා සීවතික පබ්බෙහි අටවැනි සීවතිකය පුුණච පරම් භික්කවේ බික්කු සයතාපි පස්සේය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි පුංஞ்சිකිතානි තේරෝ වස්කානි සෝඉම මේව කායං උපසංහරති අයම්පිකු කායෝ ඒව දම්මෝ ඒවං භාවී ඒත අනතීතෝති ඉති අච්චත්තංවා කායේ කායානු පස්සී විහරතිෙයාัง නච්චකංචි ලෝකේ උපාදියති. ඒවාම්පිකෝ බික්හවේ බික්කහු කායේ කායානු පස්සී විහරති. මහනෙනි නැවතද අනික් සීවතික භාවනා ක්‍රමයක් කියනු ලැබේ. ඒ මෙසෙයි. අමු සොහොනෙහි දමනලදුව අවුරුදු ගණනක් ඉක්ම ගොස් අව්වෙන් වැස්සෙන් හා සුළඟින් විසිරී ගොස් තැන්තැන්වල ගොඩගැසුණු ඇට ඇති මලසිරුරක් යෝගී තෙමේ යම්සේ දකින්නේ වේද හෙතෙම මාගේ මේ සරීරයද මෙබදු ස්භාවේ ඇත්තේය දිරාගිය ඇට ගොඩවල් බවට පැමිණෙන්නේය. මෙසේ වීම නොයක්මුවන ලද්දේ වේමයි යැයි තමාගේ කය එකී මලසිරුරේ ස්වභාවේහිලා සසදා බලන්නේය. සෙස්ස පෙර කී සේමයි. කායනු පස්සනා සීවතික පබ්බෙහි නවවැනි සීවතිකය. පුුණච පරං භික්කවේ බික්කු සේයතාපි පස්සේය සරීරං සීවතිකාය චඩ්ඩිතං අට්ටිකානි පූතිකාණී වන්නක ජාතානී සෝ ඉම්ම මේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවන් දම්මෝ ඒවං භාවිී ඒතං අනතීතෝති ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සී විහරති පයාල. නකිංචි ලෝකේ උපාදියති ඒවාම්පිකෝ බික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති මහනෙන නැවතද අනික් සීවතික භාවනා ක්‍රමයක් කියනු ලබේ ඒ මෙසේය අමු සොහොනෙහි දමනලදුව අබ්බෝ කාසේහි එලිපීටම පවතින්නා බැවින් වාතයෙන් අව්වෙන් හා වැස්සෙන් පීඩිතව අවුරුදු ගරණාවක් මුළුල්ලෙහි කුණුුවීමෙන් දිරා සුනු විසනු වූ මලසිරුරක් දටනා යෝගීතෙමේ මාගේ මේ සරීර්රයද මෙබද ස්වභාවයක් ඇත්තෙකි මෙසේ වන සුළුය. කුණුව සුනුවිසුණුව විසිරීගිය ඇටකැබිලිවලින් යුක්තවීම නොයික්මවන් ලද්දේවේමය. මෙසේ තමාගේ කය එකී සුනු විසුණු වූ මලසිරුරේ ස්ොභාවේ හිලා සසදා බලන්නේය. සෙස්ස පෙරකී සේමය. මෙහිදී විශේෂය ධතියුත්තක් ඇත. එනම්, තත්ත ආනාපාන පබ්බං පටික්කෝල මනසිකාර පබ්බන්ති. இමානේව දුවේ අපපනා කම්මට්ටානානි, සීවතිකානං පණ ආදීනවානු පස්සනා වසේන වුත්තාත්තා. සේසාන දීදසාපී උපචාරක කම්මට්ටානා නේව, යැයි අටුවාවෙෙහි කීය එහි තේරුම කානු පස්සනා දාහතර අතුරෙන් ආනාපාන පබ්බ පටික්කූල මනසිකාර පබ්බ යන කොටස් දෙක පමණක් අර්පනා ධ්‍යාන උපදවන කර්මස්ථාන යෝමය. එහැර සීවතිකානං ආදීනවානු පස්සනා වසේන වුත්තත්තා යනුවෙන් සීවතික නවය ආදීනවානු පස්සනාවගේ වශයෙන් වදාළ බැවින් පාන පබ්බ පටික්කුවල් මනනිසිකාර පබ්්‍යන්ගෙන් සේස වූ කායනු පස්සනා කොටස් දොල හාද උපචාරධාන උපදවන කර්මස්ථානයෝය තවද සීවතික නවේහි මලසිරුර ඇට සැකිලි ඇතුළත් වුවත් ඒවා උපමා වශයෙන්ම මිස මෙිනිහි කළ යුතු කර්මස්ථාන වශයෙන් ඇතුළත් නොකළ උප මෙය වූ සවකීය කයම මෙනිහි කළ යුතු වූ කර්මස්ථානය වෙයි. එහෙත් සවි්ඥානක වූ ස්වකීය කයහි අඤ්ඥානක මුෘතසරීරයහි මෙන් අර්පනාධ්‍යානය නු ලැබිය හැකිය. උපචාර සමාධි මාත්‍රයක්ම ලැබිය හැකිය. එහන් මෙතැන්හි සීවතික කොටස්නවය අර්පනා කර්මස්ථාන වශයෙන් දෙසු අනුව, ආදීනවානු පස්සනා වශයෙන්ම දෙසූ හොයයි ම මහා ස්ථවීර ස්වාමීන් වහන්සේ කීහ. මේ අටුවාවේන පරිදිී ඉරාපත පබ්බය සම්පජඥ පබ්බය ධාතු මනසිකාර පබ්බය, සීවතික පබ්බය සීවති පබ්බ නවය, යන කර්මස්ථාන දොලහින් යම් කර්මස්ථානයක් අරමුණු කරමින් භාවනාකරන යෝගයාහට වනාහි උපචාර ධ්‍යාන සංඛ්‍යත උපචාර සමාධිය පහළ කරබමින්. චිත්ත විසුද්ධියද සම්පාධනය වන්නේ යැයි කියනලදී. මෙහිදී විපස්සනා කනික සමාධියම උපචාර සමාධිය යැයි කියනලදී. කුමක් නිසාදයක්ත් නීවරණ කෙලෙස් සංසිඳවීම වශයෙන් ලෞකික ධ්‍යානයට පුරෝගාමී වන, උපචාර සමාධිය හා සදෘෂ්ෂ වන බැවිෙනුත් මාර්ගඵල අර්පනාවන්ගේ උපචාර අවස්ථාවෙහි පවත්නා බැවනුත්ය. මෘත ශරීර්රයමෙන් ජීවත්වන ශරීර්යද අසුභයම වෙයි. ඒ මෙසේය. යතාහි පුප්පිත්තං දිස්වා සිංගාලෝ කින්සුකං වනේ මංස රක්කෝ මයා ලද්දෝ ඉති ගන්තුවාන වේගසා. පතිීතං පතිීතං පුප්පං ඩසිත්වා අති ලෝලුපෝ, නයිදං මංසං අදුන් මන්සං, යංරුප්කස් මිින්ති ගන් හත්තිී. මස්කෑමට හිවලා ඉතාගි ජුය ඌට ඉතා ප්‍රිය වූ රෘචිවූ ආහාරයක් වූ බැවිනි. සිංහල අවුරුදු කාලය ලංවන විට කැලෑවේ තිබෙන එරඳ ගස්වල හැම ඇත්තකම වගේ රතුපාට මල් පොකුරු පිපෙති. එල්ලෙමෙන් තිබෙන ඒ රතුමල් පොකුරු දුටු හිවලා මේ එල්ලෙමින් තිබෙන්නේ මස්පිඩුිය මස් වැදිලිය මස් පෙතියයැයි වරද වාසිතා ඉක්මනින් ඒ ගසට ගසළඟට ගොස් උඩ බලා කට ඇරගෙන සිටින විට වැටන වැටන එබඳු මල්පොකුරු හෝ මල්පෙති කටින් දැහැගෙන හපා හෝ හෝ! මෙය මස් නොවෙයි අරගසේ எමෙන් තිබෙන මஸ்ය වර්දවාසිතා නැවතත් උඩබලා කටරගෙන සිටින්නාක්මැනිි. කොට්ாසං පතිතං ඒව அசුபන්ති තතා බුදෝ. අගහෙත්වාන ගන්හය சරී ர්ட்டம்ප தங தතා. ශරීරය මලකුණක්සේ අසුභ වස්තුවක්කය යැයි මෙනෙහි කරන ඥානවන්ත යෝගයේ පුද්ගලතෙමේ ශරීරයෙන් පිටතට වැගරෙන කෙල සෙම හොටු අසූචි මළමුත්‍ර කොටස් පමණක් නොව, ශරීරය ඉතිරිවතිබෙන කැස්ලෝම් ආදී කොටස් සියල්ලම පිළිකුල් මලකුණුසේ වටහා ගන්නේය කය සුභයයි සිතාගතොත්. අපාය දුකින් නොමිදේ. இමංහි සුභතෝකායං ගහෙත්වා තත්මුච්චිතා බාලෝ කරොන්තු පාපානි දුක්ඛාන පරිමුච්චරේ. තස්මා පස්සේය මේදාවිී ජීවිනෝවා මතස්සවා සභාවන් පූතිකායස සුභාභාවේන වජ්ජිතං. කුණුකය සුභ වස්තුවක්කෙ යැයි මෝහයෙන් මුලාවීමෙන් තන්හා දිට්ටි මානයන්ගෙන් මෙය මමය මාගේය ඉතා සුභඒයැයි තදින් අල්වාගෙන තෘෂ්ණාවෙන් මුර්ජාවට පැමිණ පවකරන බාලයෝ සසර දුකින් හා අපාය දුකින් නොමි දෙන්නෝය. එහෙයින් ජීවත්වන්නා වූහු මැරුණා වූහෝ ස්ුභභාවයක් නැති මේ කුණුකයේ පවත්නා පිළිකුල් ස්වභාවය ඥානවන්ත යෝගීතෙමේ සිහිනුවනින් බලන්නේය. දුක්ගන්ඳෝ අසුචි කායෝ කුණපෝ උක්කරූ පමෝ නන්දිිතෝ චක්හුභූතෙහි කායෝ බාලාබි නන්ந்தිතෝ. මේ කය දුර්ගන්ධය අසூචයක්ය මලකුණක් වැනිිය කසල ගොඩක්හෝ මුත්‍රපිරුණු වැසිකිලියක් බඳුය ඥානවන්තයන් විසින් නිन्දා කරන ලද්දක් කියය එහෙත් අනඥාන අන්දබාල මෝඩයන් විසින් මෙය ඉතා සුභ වස්තුවා කියැයි වැළඳගෙන ආස්වාද කරනු ලැබේ. අල්ල චම්ම පටිච්චන්නෝ නවදවාරෝ මහාවනෝ සමන්තෝ පගගරතිී අසුචි පූතිගන්දිියෝ මේ කය තෙත් සමකින් වැසී පවතින්නේය. අසූචි වැෑහෙන දොරටු නවයක් මෙහි ඇත්තේය. මේ කුණුවූ වනයක් වැනිිය. මේ කයින් කුණුගද හබන අසූචි වැගරෙන්නේය. සචේ ඉමස්ස කායස්ස අන්තෝ බාහි රතෝසියා, දන්ඩං නූන ගහෙත්වාන කාකේ සෝනේව වාරයේ. මේ කයි ඉතා පිළිකුල් නිසාම, මෙහි ඇතුළු පැත්ත පිටිපැත්තට හැරි තිබේනම් ඒ කාන්තේම දඩුමුගුරු ගෙන කපුටන් බල්ලන් ආදී සතුන් එලවා දමන්නට සිදුවන්නේය. එහතදැක්වූ සීවතික කොටස්නවය සැකවින් මෙසේය. ඒ කාහමතංවා යනාදී කොටසය කාකේහිවා කජ්ජமானං යනාදී කොටසය අට්ටික සංක ලිකං සමංස ලෝහිතං නහාරු සම්බන්ධං යනාදී කොටසය නිම්මංස ලෝහිතං මක්කිත්තං නහාරු සම්බන්ධං යනාදී කොටසය අපගත මංසං ලෝහිතං නහාරු සම්බන්ධං යනාදී කොටසය අට්ටිකානි අපගත සම්බන්ධානි යනාදී කොටසය අට්ටිකානි සේතානි සංකවන්න පටිබාගානි යනාදී කොටසය පුஞ்சිකිතානි තේරෝ වස්සිකානි යනාදී කොටසය පූතිකානි උන්නක ජාතානි යනාදී කොටස යයි සීවතික නවයකි සතිපට්ඨානේහි තුදුස්වැදෑරුම් කායානුපස්සනාව මෙතකින් සමාපතය.